දස් විශ්වවර්ෂයේ ජනවාරි මස 20 වන සඳුදා දිනේ නිවුස් ලංකා අපේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. ඉතින් අපේ channel එක තවම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් රත්නපුර කොස්කලපත්තේ පස්ගොඩකට යටව පැය 5ක් පමණ වලදමා තිබේදී ජීවිතය බේරාගත් බිලින්දිය දරුකමට හදා ගැනීම සඳහා ඉල්ලීම් 600ක් පමණ ඉදිරිපත් වී ඇති බව රත්නපුර මහරෝහල පවසනවා. ඉතින් එක අම්මා කෙනෙන් තමන්ගේ කුළුඳුළු දරුවා මේ විදිහට පස්ගොඩක යට කරද්දී තවත් අම්මලා 600ක් පමණ මේ දරුවව දරුකමට හදා ගන්නට ඉල්ලනවා. ඉතින් මේ බිලිඳිය මේ වන විට රත්නපුර මහරෝහලේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙනවා. එම බිලිඳිය රෝහල් ගත කළ දින පටන් මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් රත්නපුර මහරෝහලට දුරකථන ඇමතුම් 600කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් ලැබී ඇති බව තමයි දැනගන්නට ලැබෙන්නේ. ඉතින් මේ පිළිබඳව රෝහලෙන් කළ විමසීමකදී රෝහලේ ප්‍රකාශකාවන් පවසා සිටියේ මේ දැරිය දරුකමට හදා ගැනීමට ඉල්ලා දුරකථන ඇමතුම් ලැබෙමින් පවතින බව. මේ ප්‍රශ්නයට රෝහලට මැදිහත් විය නොහැකි බවද මෙය අධිකරණය හා පරිවාස දෙපාර්තමේන්තු හරහා නීත්‍යානුකූලව විසඳාගත යුතු ප්‍රශ්නයක් බවද ඇය පවසා සිටියා. ඉතින් රෝහලෙන් මේ පිළිබඳ අවශ්‍ය විස්තර ලබාගෙන මේ බිලිඳිය දරුකමට හදාගන්න කැමති අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා නම් අපි මේ කියපු විදිහට පරිවාස දෙපාර්තමේන්තුවට ගිහිල්ලා අධිකරණය හා මේ පිළිබඳ සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන්. ඉතින් රත්නපුර කොස්ගලපත්තේ පදිංචි අවිවාහක තරුණියකට දාව උපන් බිලිඳියක් උපන් මොහොතේම නිවස පිටුපස පස්ගොඩක් යට වරදමා තිබියදී අසල්වැසියෙකුගේ අසගැටීමෙන් තමයි මේ දැරියව බේරුණේ. ඉතින් මෙලෙස දැරියගේ ජීවිතය බේරීම ආශ්චර්යයක් වැනියයි බොහෝ පිරිසක් කියනවා. එහෙයින් මෙම වාසනාවන්ත දැරිවිය දරුකමට හදා ගැනීමට විශාල පිරිසක් මෙලෙස කැමැත්ත පළ කර තියෙන බව තමයි ඉතින් අපිට දැනගන්නට ලැබෙන්නේ.